සෞඛ්‍ය වැඩ වර්ජනයට එරෙහිව කොළඹ දිසා අධිකරණයේ වාර්ණ නියෝගයක් නිකුත් කිරීමත් සමග රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ වර්ජනය අත්හිටුවීමට තීරණය කළා. එහෙත් වෘත්තීය සමිති 17ක් තවදුරටත් වර්ජනයෙන් නිරත වෙනවා. ලෙඩුංග බිල්ලට තියලා ඔක්කොම කරනවා. අනික මේවා කෙලවරක් තියෙන්න දෙපැයි. සාමාන්‍ය ඉතින් එදා වෙල අලන් ජීවත් වෙන මිනිස්සුන තමයි මේක ලොකු ප්‍රශ්නයක් තියෙන්නේ. වෛද්‍ය වෘත්තිකෙන් ගියේ වෛද්‍යවාසියන් දිනා ගන්න ඕනේ. සාමාන්‍ය රෝගීන්ගේ කරපිටින් යන්න හොඳ නැහැ නේද? ඒක තමයි වෙන්න ඕනේ ඉතින්. මිනිස්සු මැරෙනවානේ. එන ගහනවා. කොරෝනා කියලා එහෙන් කියලා ඊට පස්සේ ගියද සේ මොන කොරෝනාක්වත් නැහැ. ලේජ් එක කරන්න ආවේ. මොකද කිව්වේ? ටීවී එක බලලා එන්නලු. දැන් ප්‍රයිවට් කරගන්නලු ඒවා. අපි කරන්නේ ඔහේ මැරුණ මැරිච්ච. රැලි නැහනේ. මිනිස්සුන්ට කර කියා ගන්න දෙයක් නැහැ. නන්නතර වෙලා ඉන්නේ. මේගොල්ලෝ කරන්නේ තයිතු නැති මිනිස්සු දුප්පත් මිනිස්සුනේ මේ ඔක්කොම අමාරු දාන්නේ. මේවට තද නීති නැති එකේ වැරද්ද. ඒගොල්ලන් ඉතින් ඉල්ලනවා කොච්චර දුන්නත් මදිනේ. වර්ජන නිර්ත වෘත්ති සමිතිය අද පෙරවරුවේ කොටුව දුම්රිය ස්ථානයේ ඉදිරිපිටට රැස්ව පාගමනින් ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා පැමිණීමත් සමග අවට මාර්ග රසක දැඩි රථවාහන තදබදයක් හටගත්තා. කෙසේ වෙතත් උද්ඝෝෂණ පාගමනයේ පැමිණි පිරිස් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට රැඳී සිටීම හේතු වෙනුයි අවට මාර්ග රසක තදබදය ඇති වුණේ. රස්සාව ඉවරයි අපේ. පැයක් තිස්සේ පාරේ ඉන්නවා. මේක හැමදාම මේ විදිහට කරන්න බෑ. කරුණාකරලා ප්ලීස්. මේ අතර වෘත්තීය සමිති නියෝජිතයන් කිහිප දෙනෙකු සාකච්ඡාවක් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයට කැඳවා තිබුණා. ඒ සෞඛ්‍ය අමාත්‍යවරයා සමග සාකච්ඡාවකටයි. ඉල්ලින් වලට එකඟුණාද කොහොමද මේ වෘත්තීය සමිති? අපි අපිට දෙන්න පුළුවන් දේ මොනවද කියලා අපි එදත් කිව්වා. ඒක මතක හොදයක් ඉතින් කතා කරන්නේ නැහැ.